අපි පොදුජන පෙරමුණ විදිරිතාම විමසිල්ලෙන් විපක්ෂි කාරිභාරය පිළිබඳව කරුණු විමසල බැලවා. අපිට අවබෝධ වනා මේගොල්ලන්ගේ කාරිභාරය ජනතාව පීඩාවට පත්කිරීම තමන්ගේ ප්‍රධාන උපාය මාර්ගි විදිර පාච්ච කරන. මංහිතන්නේ මේක ඒකායන පරමාර්ථය තමයි කවදහරි දවසක මේගොල්ලන්ට බලයට එන්න පුළුවන්ග කියන විශ්වාසය. දැන් මේ කටයුත්තට පෙරමුණ අරගෙන ඉන්න කණ්ඩායම් දෙක දිහාම බලපුහාම අපිට පේනවා ඒකරු විපක්ෂ නායකතුමා නායක දෙන තමගි ජන බලවේගය දන්නවා එතුමගේ පියා වකට හිටපු ජනාධිපතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1980 ගණන් වල අග අමනාසිරට මතක ඇති මේ කවුද මොනවද කරන්න කියලා පටන් ගත්තේ 1989 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ රටේ තන තන තරුණ මලසිරු පිච්චුණා. ඒ වගේම රජයේ ගොඩනැගිලි යාන වාහන ළංගම බස් ගෝජන සේවා මධ්‍යස්ථාන අලු බවට පත් වුණා. අවසාන ප්‍රතිඵලය තුමා ජනතා පීඩනය මුල් කරගෙන බලයට ආවා. දැන් ඒකේ හවුල්කාර පාර්ශවය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රේමදාස මැතිතුමා සමග මේ ජන පීඩනයට හවුල් වුණා. අපි දැක්කා ලයිස්තුවක් සමාජ මාධ්‍යවල මේ දවස්වල සංසරණය වෙනවා. කොතරම් විශාල විපතක් රුපියල් සතවලින් අපි ගණන් කරොත් අපිට පුළුවන්කම තියෙන්නේ භෞතික වස්තුන් වල වෙච්ච විනාශය ගැන කියන්න පමණයි. නමුත් මේ රටේ පරම්පරා පහකට නායකත්වය දෙන්න හිටපු තරුණ තරුණියෝ අඩුම ගානේ 70,000ක් 80,000ක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. දහස් ගණන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාරට බැස්සා. එවකට මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඒ නිසා ඒ අත්දැකීම් පිළිබඳව අපිට මෙනෙහි කරන්නවත් පුළුවන්කමක් නැහැ. ඒතරම්ම කනගාටු දායකයි. ඒ නිසා මේ ජනතාව පීඩාවට පත්කිරීම මේ කණ්ඩායම් දෙකට අලුත් අත්දැකීමක් නෙමෙයි. හැමදාම මේ කණ්ඩායම් දෙක ජනතාව පීඩනයට පත් කරපු එක තමයි කළේ. ඒ නිසා එදා 1980 ගණන් වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලා වීදි සටන් කරපු කණ්ඩායම අපිට පේනවා සියලු ප්‍රගතිශීලී කටයුතු වලට විරුද්ධව අද පාරට බැහැලා ජනතාව පාරට අරගෙන ඇවිල්ලා ජනතා පීඩනය රජය අපකීර්තිමත් කිරීම සඳහා යොදවා ගන්න. මේ පිළිබඳව අපි තාම ඕනෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට කරුණු හදාරමින් ඉන්නවා. ඒ නිසාම අපිට පුළුවන්කම ලැබුණා විපක්ෂයේ සමහර සටන් පාඨ එකින් එක නිෂේධනය කරන්න.